අපි කවුරුත් හොඳින් දන්න අපි කවුරුත් වැඩියෙන් සාකච්ඡා කරන මාතෘකාවක් තමයි සූර්යයා කියන්නේ. සූර්යයා කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන අපිට ශක්තිය සපයන ප්‍රධාන ප්‍රභවය වගේම විශාලතම වස්තුවක් වෙනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ සම්පූර්ණ ස්කන්ධෙන් 99.9%කට වැඩිය සූර්යයා සතුයි. ඉතින් අද අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සූර්යයාගේ අභ්‍යන්තරය කොයි වගේද කියලා. ඉතින් වීඩියෝ එකෙන් අපි ඒ ගැන සාකච්ඡා කරමු. ඔයාට මේ රූපෙන් පේන්නේ අපේ සූර්යයාගේ අභ්‍යන්තර ව්‍යුහය. ඔයාට පේනවා ඇති මේ සූර්යයාගේ අභ්‍යන්තර ව්‍යුහය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත බව. එකක් තමයි හරය. එහෙම නැත්නම් කෝ එක, ඊළඟට වික්‍රණමය කලාපය, ඊළඟට සංවහන කලාපය, ඊළඟට ප්‍රකාශ ගෝලය. මේක දක්වලා නැතත් සූර්යයාගේ අභ්‍යන්තරය තව එක් කොටසකින් සමන්විත වෙනවා. ඒ තමයි සූර්ය වායු ගෝලය. ඉතින් අපි මේ කොටස් ගැන සාකච්ඡා කරමු. මුල්ම කොටස තමයි හරය. හරය එහෙම නැත්නම් කෝ එක කියන්නේ අපේ සූර්යයාගේ හදවත වගේ සූර්යයාගේ වටිනම කොටස. සූර්යයාගේ අරයෙන් හතරෙන් එකක් මේ සතුන අතර සූර්යයාගේ මුළු ස්කන්ධයෙන් 64න් එක කොටසක් හරයට අයත් වෙනවා. ඒ වගේම සූර්යයාගෙන් එළියට එන ශක්තියෙන් 99%ක්ම නිපද වෙන්නේ හරය තුරයි. හරය තුර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රෝටෝන ප්‍රෝටෝන දාමයන් යනුවෙන් හැදින්වෙන අතර එහිදී සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක්. මුලින්ම ප්‍රෝටෝන දෙකක් ගැටි හයිඩ්‍රජන් දෙක සමස්ථානිකේ නිපද වෙනවා. ඒ කියන්නේ ඩියුටීරියම්. ඊට පස්සේ ඩියුටීරියම් හා ගැටෙන තවත් ප්‍රෝටෝනයක් හීලියම් 3 සමස්ථානිකේ නිපද වෙමින් ගැමා කිරණ විදිහට ශක්තිය පිට කරනවා. ඊට පස්සේ හීලියම් 3 සමස්ථානික දෙකක් ගැටිලා හීලියම් 4 නිපද වෙනවා. ඒ අවස්ථාවේදී තව ප්‍රෝටෝන දෙකක් ප්‍රතිපල විදිහට නිකුත් කරනවා. හරය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මේ තුල අධික පීඩනයක්ද පවතිනවා. හරයෙන් පස්සේ සූර්යාගේ හමුවන කලාපය තමයි විකිරණ කලාපය කියන්නේ. මේ විකිරණ කලාපය දී පීඩනයත් උෂ්ණත්වයත් ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් සූර්යාගේ හරයෙන් නිකුත් කරන ශක්තිය එළියට එන්නේ ප්‍රබල ගැමා කිරණ ලෙසයි. විකිරණමය කලාපයේදී සිදුවන වැදගත් දේ තමයි මේ ගැමා කිරණ අවශෝෂණය කිරීම. විකිරණ කලාපය තුළ තිබෙන විවිධාකාර වූ මූලද්‍රව්‍යමය ගැමා කිරණ අවශෝෂණය කරමින් ඒ මූලද්‍රව්‍යයට අදාළ පලාස වලින් එක්ස් කිරණ හා දුබල පාරජම්බුල කිරණ නිකුත් කරනු ලබනවා. ඒ නිසා සූර්යාගේ වර්ණාවලිය අධ්‍යයනය කිරීමෙන් විකිරණ කලාපය තුළ අඩංගු මූලද්‍රව්‍ය හඳුනාගත හැකි වී තිබෙනවා. සූර්යයා තුළ මීළඟට හමුවන කලාපය තමයි සංවහන කලාපය. සංවහන කලාපයේදී උෂ්ණත්වය හා පීඩනය අඩු වීමක් දැක ගන්නට පුළුවන්. සංවහන කලාපය තුළදී මෙතෙක් විකිරණ වශයෙන් ගෙන ආ ශක්තිය සංවහන ධාරා ලෙසින් ගමන් කිරීම සිදු වෙනවා. මෙහිදී හරයේ සිටින ද්‍රව්‍යයේ සංවහන කලාපය හරහා ඉහළට යැවෙන අතර ඒ හිදැස් පිරවීමට ප්‍රකාශ ගෝලයේ සිට සිසිල් ද්‍රව්‍ය පහතට කිඳා බසිනවා. මේ වෙනත් ආකාරයකින් කිව්වොත් සංවහන චක්‍රය ක්‍රියාත්මක වීමක්. ඒ වගේම තමා සංවහන කලාපය එකමත එක පිහිටි තට්ටු තුනකින් නිර්මිත බව දැනට විශ්වාස කෙරෙනවා. සූර්යයා තුළ මීළඟට හමුවන කලාපය තමා ප්‍රකාශ ගෝලය. ප්‍රකාශ ගෝලය සූර්යාගේ පෘෂ්ඨයේ ලෙස සැලකිය හැකි. මේ හරියටම කිව්වොත් පෘථුවේ කබල වගේ. මෙම ප්‍රකාශ ගෝලය සූර්යාගේ අනෙක් ස්තර සියල්ලටම සැලකූ කල ගණකමින් ඉතාම අඩුයි. මේ ගණකම කිලෝමීටර් 600ක් පමණ වෙනවා. කෙසේ නමුත් ප්‍රකාශ ගෝලය තුළ සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම දැකිය හැකි. මෙහි උෂ්ණත්වය ඉතාමත් පහත් මට්ටමක පවතිනවා. සංවහන කලාපයේ දිගේ ශක්තිය සම්ප්‍රේෂණය වන්නේ ප්‍රකාශ ගෝලයට වන අතර ඉන්පසු ප්‍රකාශ ගෝලය හරහා ඒවා විකිරණ ලෙස අවකාශයට මුදා හරිනවා. මේ නිතර කැළඹිලි ස්වභාවයක් පෙන්වනවා. දැන් අපි ප්‍රකාශ ගෝලය තුල තිබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් නිරීක්ෂණය කරමු. සූර්යයා තුල දැකිය හැකි
ඉතාමත්ම සුවිශේෂී ලක්ෂණයක් වන හිරු ලප ඇතිවන්නේ ප්‍රකාශ ගෝලය තුළයි. මෙම හිරු ලපේක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4000ක් 4500ක් අතර පවතිනවා. ප්‍රකාශ ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා. ඒ සූර්යාගේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක මිලියන 15 සමග සැලකුව විට ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඉතින් මෙම හිරු ලපවල උෂ්ණත්වය අඩු නිසා මේවා කළු පැහැයෙන් දිස්වනවා. මේවා පොකුරු වශයෙන් සූර්ය පෘෂ්ඨයේ තැන් තැන්වල චක්‍රාකාරව වසර 11කට වරක් ඇතිවනු දැකිය හැකි. මෙම හිරු ලපවල උෂ්ණත්වය අඩු වීමට හේතුව මේවා තුළ ප්‍රබල චුම්බක ශේෂ්ත්‍ර එක් රැස් වී තිබීමයි. සූර්යා තුළ මීළඟට ඇති ස්තරය සූර්ය වායු ගෝලයයි. මේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඒ වර්ණ ගෝලය සහ රැස්වලල්ල ලෙසයි. මේ දෙකම ප්‍රකාශ ගෝලයේ අධික දීප්තිය නිසා පැහැදිලිව නිරීක්ෂණය කිරීම සාමාන්‍ය අවස්ථාවලදී සිදු කළ නොහැකි. එබැවින් සූර්ය ග්‍රහණයක් වැනි ඉතාම දුර්ලභ අවස්ථාවකදී අපට මේ දෙක පැහැදිලිව දැකිය හැකි වෙනවා. එයත් පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවහොත් පමණයි. මෙහෙම ඡායාරූපය පූර්ණ සූර්ය ග්‍රහණයකදී ගත් එකක් වන අතර වටෙන් රතු පැහැයට දිස්වන්නේ වර්ණ ගෝලයයි. ඒ වර්ණ ගෝලයට එම නම ලැබීමට එක් හේතුවක්ද වෙනවා. වර්ණ ගෝලයේ තුළ සූර්ය ජවීලන සූර්ය යාගයේ සිදුවන විවිධ පිපිරීම් සූර්ය නෙරුම් ආදී බොහෝ විශේෂ ලක්ෂණ දක්ගත හැකි වෙනවා. මෙහි වටෙන් සුදු පාටට ඇත්තේ රැස්වලල්ල වන අතර එහි උෂ්ණත්වය කෙල්වින් අංශක මිලියන 2ක් පමණ වෙනවා. මෙහි උෂ්ණත්වය මෙතරම් ඉහළ යෑමට හේතුවක් තවම සොයාගෙන නොමැති අතර නාසා ආයතනයේ සූර්ය ගවේෂණ යානාවන පාකස් සෝලා ප්‍රොබ් විසින් එහි තොරතුරු අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.